of music. අද අපි සියලු දෙනාම ඉතාම තීර්ණාත්මක අවධියකට ඇවිල්ලා තියෙනවා. ඒ තීර්ණාත්මක අවධිය තමයි අපි මේ රටේ විශාල නැගිටීමක් එක්ක මේ රටේ 69 ලක්ෂයක් ඡන්ද ගත්ත ඒ පාලකයව පළවා හැරලා අපි සියලු දෙනාම තව මාස කීපයකින් ජනාධිපති මැතිවරණයක් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ ජනාධිපති මැතිවරණයට සමගි ජන බලවේගයේ හැටියට ඒකට නායකත්වය දෙන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ කණ්ඩායමත් එක්ක අද අපි තමුන් වහන්සේලා මුණ ගැහෙන්න ඇවිල්ලා තියෙනවා. මතක තියාගන්න ඒ ජනතා නැගිටීම පටන් ගත්තේ මේ රටේ ඉන්න ගොවි ජනතාවගේ අරගලයෙන් කියන එක මම තමුන් වහන්සේලාට මතක් කරන්න කැමතියි. එදා ගෝඨාභය රාජපක්ෂ බලයට ඇවිල්ලා මේ රටේ රසායනික පොහොර තානම් කරලා කාබනික පොහොර ඇති කරලා මේ රටේ ඉන්න ගොවි ජනතාවගේ ආර්ථිකේ කඩලා ආර්ථිකේ වට්ටලා මුළු රටේම ඉන්න ගොවි ජනතාව එදා තමුන්නාන්සලගේ ගම්වල තමුන්නාන්සලා පාරවල් වලට ආවා. තමුන්නාන්සලා පාරවල් වලට ආපු ඒ පළමු පියවර ඇතියට තමයි මේ රටේ ජනතාවගේ නැගිටීම පටන් ගත්තේ. ඒ නැගිටීම තමයි මේ නගරවල ඉන්න ජනතාව ආර්ථික අතින් කඩා වැටෙනකොට, විදුලිය නැති වෙනකොට, තෙල් නැති වෙනකොට තමුන්නාන්සලගේ සටනත් එක්ක ඒකාබද්ධව එදා කොළඹ නගරේ ලක්ෂ ගාණක් ජනතාව එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂ එළවන්න වැඩ කළේ කියන එක හොඳට මතක තියාගන්න. අන්න අද අපි ඒ පන්නරයත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා එදා ගෝඨාභය රාජපක්ෂ එළවන්න මේ රටේ ඉන්න ගොවි ජනතාව තමුන්නාන්සලා තමයි ඒකේ නායකත්වය අරගෙන වැඩ කළේ. තමුන්නාන්සලා නායකත්වයේ ගත්තේ එදා ගෝඨාභය රාජපක්ෂගේ වැරදි ආර්ථික තීන්දුවට තමුන්නාන්සලාගේ ආර්ථිකය කඩාගෙන වැටුණා. ගොවියෝ මේ රටේ නන්නත්තර වෙන්න පටන් ගත්තා. ගොවියන්ගේ ආර්ථිකය වැටිලා ගොවියන්ට යන එනමන් නැති වුණා. වගාවල් ටික පාළු වුණා. ගොවිතැන් ටික කරන්න බැරි වුණා. අන්න ඒකේ නැගිටීම තමයි නගරේ ඉන්න ජනතාවත් එක්ක එකතු වෙලා ගෝඨාභය රාජපක්ෂලව පළවා හරින්න පුළුවන් විදියට ඒ නැගිටීම ආවේ. සහෝදරවරුනි, අම්මේ තාත්තේ, හොඳට මතක තියාගන්න, රටක කොඳුනාරටිය තමයි අපේ රටේ ආර්ථිකයේ කොඳුරාටිය තමයි මේ අපේ ඉස්සරහා වාඩි වෙලා ඉන්න තමුන්නාන්සලා කියන එක මතක තියාගන්න. මේ රටේ ආර්ථිකයේ කොඳුනාරටිය තමයි ගොවි ජනතාව. එහෙමනම් ගොවීන්ගේ අවශ්‍යතාවයන්, ගොවින්ට ඕමනා දේවල්, ගොවින්ට තාක්ෂණය, සහන ටික, පොහොර ටික, බිත්තර ටික ඒවා ලබා දීම තුළ ගොවියගේ ආර්ථිකය ශක්තිමත් කිරීම තුළ තමයි රටේ ආර්ථිකය ගොඩනගන්න පුළුවන්. ඒක තමයි යථාර්ථය. එහෙම නැතුව වික්‍රමසිංහල රාජපක්ෂලා හිතන විදියට කොළඹ රෑට නයිට් ක්ලබ් දාලා, කොළඹ රෑට ගණිකා මඩම් දාලා, එහෙම නැත්තම් වෙන වෙන දේ ගංජා වවලා එහෙම රටක ආර්ථිකයක් ගොඩනගන්න බෑ. රටක ආර්ථිකයේ ගොඩනගන්න නම් මේ රටේ ඉන්න ගොවි ජනතාවව ශක්තිමත් කරන්න ඕනේ. ඒ ශක්තිමත් කරන්න පුළුවන් වැඩපිළිවෙල සජිත් ප්‍රේමදාස මැතිතුමාත් එක්ක තියෙනවයි කියන එක අපි තමුන්නාසලට මතක් කරන්න කැමතියි. දැන් එහෙම වැඩසටහනක් රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙනවද? එහෙම වැඩසටහනක් එයාට නැහැ. එයාට එහෙම වැඩසටහනක් නැති හින්දා තමයි රාජපක්ෂලා අද යාව තමුන්නා ඒගොල්ලන්ගේ නායකයා කරගෙන ඉන්නේ. එහෙම වැඩසටහනක් නැති හින්දා තමයි අද ඒගොල්ලන්ව එයාගේ නායකයා හැටියට පත් කරගෙන ඉන්නේ. ඒ හින්දා හොඳට මතක තියාගන්න සහෝදරවරුනි, මේ රට ගොඩනගන්න පුළුවන්, මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්, මේ රටේ නායකත්වය ඇති කරන්න පුළුවන්, මේ රටේ ආර්ථිකය වර්ධනය කරන්න පුළුවන්, ඒක ගොඩනගන්න පුළුවන් ඒ කණ්ඩායම ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ කියන එක මම තමුන්නාසට මතක් කරන්න කැමතියි. ඒ හින්දා සහෝදරවරුනි, සමහරු හිතාගෙන ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ගිහිල්ලා මේ වැඩේ කරන්න පුළුවන් කියලා. සමහරු හිතාගෙන ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණ බලයකට ගෙනල්ලා මේක කරන්න පුළුවන් කියලා. අද ජනතා විමුක්ති පෙරමුණ කියනවා මේක මේ රටේ ඉඳගෙන මේ රටේ ප්‍රභූ පලන්තියයි මේ රටේ දුක් විඳින ජනතාවගේ අතර සටනයි කියලා. මම අහන්න කැමති, කවුද මේ වේදිකාවේ ඉන්න ප්‍රබුන්,
මේ වේදිකාවේ සජිත් ප්‍රේමදාස කියන්නේ ප්‍රභූවෙක්ද? එහෙම නැත්නම් කින්ස් නෙල්සන් කියන්නේ ප්‍රභූවරෙක්ද? එහෙම නැත්නම් ලක්ෂ්මී කිරියල්ල කියන්නේ ප්‍රභූවරෙක්ද? අපි ඇවිල්ලා ප්‍රභු පැලන්තියෙන් ආපු අයද? නෑ. අපි සාමාන්‍ය පවුල් වලින් ආපු අය. මට වඩා අනුර කුමාරා අඳින සේට් එයා අඳින ඇඳුම් වල අපිට වඩා එයා අඳින ඇඳුම් වල වටිනාකමක් තියෙනවා. ඒ හින්දා සහෝදරවරුනි, ලෑස්ති වෙන්න, මේ වෙනස කරන්න, ඒ වෙනස කරන්න පුළුවන්, මේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන්, දුස්තියක් තියෙන ජාත්‍යන්තර විශ්වාසය දිනා ගන්න පුළුවන්, මේ රට ඉස්සරහට ගෙන යන්න පුළුවන් ආර්ථික දැක්මක් තියෙන ඒ කණ්ඩායම ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක කියලා කියමෙන්, ඒ වටා සමගි ජන බලවේගේ වටා ඒක රාශි වෙන්න කියමෙන් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි.